वंदनीय गौरवनीय अपे महानायक स्वामींद्र महत्सेवन अति पूज्य इत्यापाने धम्मालंकार महानायक निमिपान सह मेम वेडसटहन संविधाने करन्नट कटयुतु करन कुलपने सुमंगल निमिपान प्रमुख सियलुम गौरवनीय वंदनीय संज्ञा वहां से अवसर गर्वपेतुमिनी हितवत् सहोदर सहोदरी मट मे सुमंगल आंद्रो मे आराधने देन्नट आपु वेलावे मम उन्वहन्सेट गोसे स्तुतिवंत उना ए वेडपिलिवेल पिलिबंदव मेम ये विल्ले तियन වැඩසටහන මේ රටට ඉතාමත්ම සුබදායි වැඩසටහනක් හැටියට මම දැක්කා. ඒ නිසා ඔබ වහන්සේ මට ආරාධනය කරපු වෙලාවේ මම ආරාධනය ඉතාමත් ඕනෑකමින් බාරගත්තා. හැබැයි මම ඔබ වහන්සේටත් අපේ අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේටත් කිව්වා මට දේශපාලන පක්ෂ වෙනුවෙන් කතා කරන්න බැහැ කියලා. ඉතින් ඔබ වහන්සේලා ඒක පිළිගත්තා. අද උදේත් මම ඒ පවත්වපු සුවපත් සාකච්ඡාවේදී මොකද සමහර සංවිධාන මට ලේබල් අගවමින් තිබුණා අහවල් පක්ෂයට මම සම්බන්ධයි අහවල් අයට සම්බන්ධයි කියලා. ඒක මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. මේ රට පිළ ලැබිලා තියෙන උතුම්ම සම්පතයි. මේ සිංහල අපගේ රටයි අප ඉපදෙන මැරෙන රටයි කියලා ඉස්සර ලස්සන සිංදුවක් තිබුණා. නන්දා මාලිනී ගායනය කරපු අපිත් ඒක ඒ දවස්වල තරුණ තරුණියන් හැටියට ගායනා කළා. ඒ වගේම අමරදේවයන් ගායනා කරපු සසර වසන තුරු නිවන් දකින්න තුරු ඉන්කෙත හෙල රන්දෙරණේ යලි උපදින්නට හේතු වාසනා යන ඒ ගීතය මට මතක් එවගේම රත්නමාලි සෑකිරණයි මහබෝසලණයි තිසාවැවයි සීගිරියයි මගේ උරුමයි. මම ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් හැටියට ආඩම්බර වෙනවා සන්තෝෂ වෙනවා මගේ රට ගැන. ඒ වගේම මගේ රටේ ජීවත් වෙන ජනතාව ගැන. අපි ලෝකේ කොහේ ගියත් මේ තරම් ලස්සන රටක් මම නම් දැකලා නැහැ. ඒ නිසා මේ රට ලබා ගන්නට අපි සුදුසෝ නෙමෙයි. ඒ තරම්ම වටින රටක්. මේ උලඟ අපි උස්ම ගන්න උලඟ ශ්‍රීමා බෝධියේ ඕපත්වල ගැවටිලා දැවටිලා අපි අපේ ළඟට එනවා. දන්ත ධාතුන් වහන්සේගේ ශ්‍රී ගලදා වහන්සේගේ ඒ කරඬුවට දැවටිලා අපි ළඟට එනවා. මේක තමයි අපේ උරුමය අපේ රට. බෞද්ධ ශිෂ්ටාචාරය තුළ විශේෂයෙන්ම ගෞතම බුදුන් වහන්සේගේ උතුම් වූ ධර්මයෙන් පෝෂණය වුණ රටක් හැටියට අපි ආඩම්බර වෙනවා ඒ නිරහංකාර නිශ්චල ඒ වගේම සංවරයෙන් යුත් උගැන්වීම තුළ ඒ උගැන්වීම නිසා පෝෂණය පෝෂණය වුණු අපේ රටේ සංස්කෘතිය ඒ සංස්කෘතියේ උරුමකාරයන් වන්නට ලැබීම ගැන අපි ඇත්ත වශයෙන්ම සතුටු වෙනවා ආඩම්බර වෙනවා. ඒ නිසා අපිට මේ රට කවදාකවත් කිසි කෙනෙකුට පාවා දෙන්න බෑ. මේක අපේ රට අපි මේ දිනු කළ යුතුයි අපි මේ ඉදිරියට ගෙන ආ යුතුයි ආරක්ෂා කළ යුතුයි ඒ අපේ මතු පරම්පරාවලට බාර දෙන්න යුතුයි. ඒ නිසා විශේෂයෙන්ම දේශපාලන ක්ෂේත්‍රය තුළ පසුගිය අවුරුදු 71 කාල සීමාව තුළ විවිධ දේශපාලන පක්ෂ මේ රටේ පාලනය අත්පත් කරගෙන විවිධාකාරයේ පොරොන්දු ජනතාවට ලබා දෙමින් බොහෝ විට ඒ පොරොන්දු ඉෂ්ට නොකර වෙනත් අදහස් ඉදිරිපත් කරගෙන මුදුන්පත් කරගෙන තමාවම පෝෂණය කර ගැනීම සහ තමාව පෝෂක් කර ගැනීම ව්‍යාපාරයක යෙදුණු නිසාද
අපේ රට අද ඉතාමත්ම භයානක තත්ත්වයකට එළ වැටිලා තියෙනවා. තමන්ගේ ආත්මార్థකාමී ඕනෑපාගම් පිළිරසා ගැනීමට ජනතාවගේම කැමැත්තෙන් පාර්ලිමේන්තුවට සහ ඒ ආයතන වලට යන උදවිය. ඒ ජනතාවගේ කැමැත්තට පිටුපා තමන් පොරොත්තු වෙන දේවල් ඉෂ්ට නොකර වෙනත් දේවල් කරමින් මේ රටේ සම්පත් සූරා කෑමේ වැඩ පිළිවෙලක අවුරුදු ගණනාවක් විසෙදී අපිට ගණන් කරලා කියන්න පුළුවන් කොයිතරම් දෙනෙක් කොයිතරම් විදියට පොහොසත් වුණාද කියලා මේ ක්‍රමයෙන් තුලින්. මට මතකයි මම එක්තරා ප්‍රදේශයක සේවය කරන කාලයක යුතුමෙක් හැටියට ඒ ප්‍රදේශයේ මන්ත්‍රීතුමා ඒ අවුරුද්දේ තිබිච්ච ඡන්දයෙන් ඒ ඡන්දයට ඉදිරිපත් වුණේ නැහැ. ඉතින් එතුමා නියෝජ්‍ය ඇමති කෙනෙක් වෙලා හිටියා. ඉතින් මම එක දවසක් උත්සවයකට ගිය වෙලාවේ මේ නියෝජ්‍ය ඇමතිතුමා මේ වේදිකාවේ මගේ ළඟම වාඩි වෙලා හිටියා. ඉතින් මම එතුමාගෙන් ඇහුවා සර් මේ පාර ඡන්දය ඉල්ලන්නේ නැද්ද කියලා. එතුමා ගත්තු ගමන් කිව්වේ why should I have made enough money. මම මොනවාටද ඡන්දය ඉල්ලන්නේ? මට ඕන තරම් සල්ලි හම්බ කරලා කියලා. මට හිතුණා දෙකක් අනින්නේ මිනිස්සු. එතකොට එයා මේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා තියෙන්නේ මුදල් හම්බ කරගන්න. සම්පූර්ණයෙන්ම මම හිතනවා මේ දැනට තියෙන ඡන්ද ක්‍රමයක් සම්පූර්ණයෙන්ම එකට වග කියන්න ඕනේ කියලා. දැන් තියෙන ඡන්ද ක්‍රමය තුළ අපිට දන්නේ නැහැ අපේ නියෝජිතයා කවුද කියලා. මේ දිස්ත්‍රික් ක්‍රමය, මේ මනාප ක්‍රමය, මේ දේවල් ගෙනල්ලා අපිව ජනතා දේශපාලන නායකයන්ව ජනතාවගෙන් ඈත් කරන වැඩපිළිවෙලක් තමයි ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඒ නිසා මේ සියලු දෙනාම මුළු දිස්ත්‍රික්කයේම ඡන්ද හොයන්නට ගාක් සල්ලි වියදම් කරන්න ඕනේ. පෝස්ටර් හදන්නට ඕනේ. මේ රැස්වීම් තියන්නට ඕනේ. ඒ එන රැස්වීම් වලට එන අයට සංග්‍රහ කරන්න ඕනේ. මේ වගේ ගොඩාක් මුදල් එකතු කරගන්න ඕන නිසා අර මුදල් තියෙන අයගේ මුදල් ඉල්ලගෙන ඡන්දේ ඉදිරිපත් කළා ඡන්දේ දිනලා එතන ඉඳලා පුළුවන් තරම් උත්සාහ කරන්නේ ඒ මුදල් දුන්න අයගේ සල්ලි මුදල් කියවලා තමනුත් හොඳට අඹ කරගෙන මේකෙන් මුදල්ම හොයාගන්න එක ක්‍රමයකට යන්න. ඉතින් මේ ඒ වගේ මුදල් දේවල් අපේ රටේ මේ පහුගිය 70 කාලය තුල සිද්ධ වුණා. අත වශයෙන්ම කනගාටුයි. මේ සම්පූර්ණයෙන්ම මේ ක්‍රමය වෙනස් කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. මේ යන ක්‍රමයට ගියොත් මේ රට ඉතුරු වෙන්නේ නැහැ. ඇයි මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන විවිධ ඒ පාර්ලිමේන්තුව මැදිවට තවත් එකක් දැම්මනේ 87 මේ පළාත් සභාව කියලා. ඒ වලින් ඒ වලේ අය කරන දේවල් නාස්තිය. මහා විශාල මුදල් නාස්තියක් මේ පළාත් සභාවල් කියන. මේ රටේ ළමයින්ට අධ්‍යාපනය දෙන්නට වැය කළ යුතු නැති බැරි අයට කෙලින් හිටින්නට උදව් කරන්නට වැය කළ යුතු මුදල් සියල්ලම මේ විවිධ මට්ටම්වල නායකයන්ට ඒවා බුද්ධි විඳලා ඒවා එකතු කරගෙන ඒවයින් ලාභ ප්‍රයෝජන ලබා ගන්නද අපි අදලා දීලා තියෙනවා මේ ක්‍රම සහිතව. අනිතන අපේ දේශපාලන නායකත්වයේ විශේෂයෙන්ම 78 ව්‍යවස්ථාව සමග ගත්තු පියවර වැරදි කියලා මම විශ්වාස කරනවා. ඒ පියවර තුලින් මුනේ මේ ලංකාවේ විවෘත ආර්ථිකය කියන එක ඉදිරිපත් කරලා මේ විවෘත ආර්ථිකය හරහා අපේ ජාතික අනන්‍යතාවයට ලොකු පහරක් වැදුනයි කියන එකයි මම විශ්වාස කරන්නේ. විශේෂයෙන්ම අපේ සංස්කෘතිය, අපේ ආගමික ජීවිතය, අපේ ප්‍රතිපල, අපේ සීලාචාරකම් මේ විවෘත ආර්ථිකයේ තියෙන නිදහස නිසා මේ රටේ තුරන් වෙන්නට පටන් ගත්තා. ඊට පස්සේ දේශපාලන නායකයෝ කලේ තමාගේ පක්ෂේ නැත්තම් තමාගේ පෞද්ගලික බලය ආරක්ෂා කර ගැනීමට නොයෙකුත් ආකාරයේ දේවල් කළා. ඒවා සාධාරණද, හරිද, වැරදිද කියන ඒවා ගැන කිසිම හෘද සාක්ෂියක් නැති විදිහට ඇසෙතුනා. මේ නිසා මේ අවුරුදු 70 තුළදී මේ රට ගමන් කරලා තියෙන ආගාරයට. කොයිතරම් ලස්සන රටක් වුණත් අද ලෝකේම කුණු කූඩේ බවට පත් වෙලා තියෙන ශ්‍රී ලංකාව. අපිට ඒක කියන්න ඕනේ නැහැ. කොච්චර ගණනාවක් කොන්ටේනර් එංගලන්තයෙන් කුණු ගෙනල්ලා මේ රටේ කොරෝනායි කියන්නේ එංගලන්තයෙන් මිනිස්සු හිතන්නේ අපි තමයි ලංකාව ලෝකේ ඉන්න කුණු කූඩේ කියලා.
සාමාන්‍ය ඕනේ නැති දෙයක් ගන්න අපි කුණුකූඩේනේ. ඉතින් මේ ලංකාව කුණුකූඩේක තත්වයට මේ නිදහස් වෙළඳ ආර්ථිකය. ඒ කියන්නේ ඕනෑම කෙනෙකුට කිසිම ප්‍රතිපත්තියක් නැතුව කිසිම සංවරයක් නැතිව සීලාචාරකමක් නැතිව මුදල් හම්බ කිරීම වල් බූරු නිදහස. මේ ක්‍රමයෙන් ලබා දීලා ප්‍රතිපත්තියක් නැති විදිහට පොහොසත් වීමේ වැඩපිළිවෙලකට අර ඇඳලා ඒ වගේම ඒ ක්‍රමය තුල විශේෂයෙන්ම දේශපාලකයන්ට මේක මේ තව තවත් මේ මිනිසුන්ගේ නිදහස නැති කරමින් ධනෙ ඉපදීමට සහ නීති රීති තමන්ට ඕන විදිහට වෙනස් කරන්නට මේ රටේ තියෙන ප්‍රතිපත්තිමය රටාව සම්පූර්ණයෙන්ම නැති කරන්නට මේ අය අවුරුදු 70ක් තිස්සේ රට ගෙනියලා තියෙන්නේ ඔන්නෙ විදිහට. ඒ නිසා මේක ඉදිරියට යන්න හොඳ නැහැ. මේක ඉදිරියට ගියොත් වෙන්නේ අපේ රට විනාශ වෙනවා. අපේ දරු පරපුරට රටක් නැතුව යනවා. ඒ නිසා මම ඉතාමත්ම ඕනෑකමයි. ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ මේ අපේ මනරම් දිවයිනට අපේ අපේ මහානායක හිමිපාණන් වහන්සේ කිව්වා වගේ මනරම් ලස්සන දිවයිනට මේ දිවයින අපිරිසිදු කරන්නේ නැතුව තවත් ලස්සන කරන්නට අපි අපේ කැපවීම ඉදිරිපත් කළ යුතුයි. අපි මේ වගේ අවස්ථාවක මේ රටේ නායකත්වයට ගේන්නේ කවුද කියන එක ගැන අපි තීරණය කළ යුතුයි. ඒක මේ දේශපාලන පක්ෂවල අයට ඕනවන විදිහට නෙමෙයි. අපේ රටට ගැළපෙන පුද්ගලයන් ගැන අපි සොයා බැලිය යුතුයි. ස්වාධීන කිසිම මේ න්‍යාය ධර්මයකට න්‍යායකට චින්තනයකට විසඳමක් නැති අපේ රටට ආදරේ මේ රටේ පොඩම අගේ කරන මේ රටේ සංස්කෘතිය අගේ විශේෂයෙන්ම මේ රටේ ආගමික ප්‍රතිපත්ති අගේ කරන නායකත්වයක් මේ රටට දෙනා යුතුයි කියලා මම අවංකවම විශ්වාස කරනවා. අපි දන්නවා මේ බටහිර ලෝකේ දැන් බටහිර ලෝකේ ගෝලීයකරණය කරලා මේ ගෝලීයකරණය තුළින් මුළු ලෝකයම ආක්‍රමණය කිරීමේ ප්‍රවණතාවයකට පියවර නගලා තියෙනවා. ඒකට අහු වෙන්නේ අපේ සංස්කෘතිය. අද තරුණ පරපුරට මේ විවිධාකාරයේ නැකුත් ආම්පන්න තුලින් පමණක් නෙවෙයි නිදහස භාවිතා කිරීම වැරදි විදියට අර්ථකථනය කිරීම තුළින් අද තරුණ පරපුර නොමගට යමින් පවතිනවා. අද වටිනාකම් කියලා කියන්නේ මේ අපේ සංස්කෘතිය මත උරුම වෙච්ච වටිනාකම් නෙමෙයි වෙනත් කෙනෙකු හොඳයි කියලා කියන දේවල්. දැන් මට මතකයි මේ ලංකාවේ ව්‍යවස්ථා සම්පාදනය සඳහා සභාවක් පත් කළා. ඒ සභාව තුළින් ජනිත වුණ ඒ ව්‍යවස්ථා කෙටුම්පත තුළ බුද්ධාගම අරන් ඇති නැති කරලා දාලා ඒ වෙනුවට අනාගමික ශිෂ්ටාචාරය ලංකාව තුළ ඇති කළ යුතුයි කියන යෝජනාවක් ඉදිරිපත් කළා තිබුණා. ඒ වෙලාවේ මම කල්පනා කළා මොකද්ද මේ අප රටට වෙන්න යන වැඩේ කියලා. මොකද මේ රටේ සංස්කෘතිය හැදිලා තියෙන්නේ බුද්ධාගම. මම කතෝලික වුණාට මම අවංකව කියනවා මම වෙන කොහෙවත් රටක අපි දැකලා නැහැ මේ රටේ තියෙන තරම් ආධ්‍යාත්මිකත්වයක්. මම ওই පිටරටවල හුඟක් ඇවිදලා තියෙනවා. නමුත් මේ රටේ විතරයි බස් එකේ කෝච්චියේ ආසනයක් වෙන් කරලා තියෙන්නේ පැවිදි කෙනෙක් වෙන්න. ඒ රටවල වල එහෙම එකක් නැහැ. රටවල් වල එවැනි විශේෂත්වයක් ගෞරවයක් නුත් ඇති වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ ආගමික ජීවිතය තුච්ච කරලා දාන ඒ වගේම ඒ වෙනුවට මේ සංකර ගතිගුණ දරුවන්ට උගන්වන ඒ වගේම මේ පිරිමි ගැහැණු කියන අයගේ අතර තියෙන වෙනසවත් දන්නේ නැති සංස්කෘතියක් මේ රටට ගෙන එන්නට කටයුතු කිරීම තුළින් රටේ සම්පූර්ණ ශිෂ්ටාචාරය විනාශ කරනවා කරන්න කටයුතු කරමින් පවතිනවා. මේ බටහිර ලෝකෙට ඕන ඕන දේවල් අපිට කරන්න දෙන්නේ නැහැ. මේක අපේ රට. බටහිර ලෝකය ලෝකයෙන් අපිට ඉගෙන ගන්නට පුළුවන් දේවල් තියෙනවා නම් අපි ඒක අරගෙන ඉගෙන ගන්නවා. නමුත් හැමදේම මේ අනුකරණය කරන්නට අවශ්‍ය වන්නේ නැහැ. අපේ ස්වාධීනත්වය අපි අගය කරන්න ඕනේ. අපේ සංස්කෘතික අනන්‍යතාවය අපි අගය කරන්න ඕනේ. අපි ජීවත් වෙන සමාජයේ විවිධ ආගම් අතර තියෙන සාමකාමීත්වයේ සහෝදරත්වය අපි අගය කරන්න ඕනේ. නව ශ්‍රී ලංකාව ගොඩනැගීමට අපි කටයුතු කරන්නට ඕනේ. ඒ නිසා මේ අවස්ථාවේදී මම නැවත වරක් මම ඉසුද්ධිවන්ත වෙන අපේ සුමංගල හාමුදුරුවන්ට මට මේ වචන ස්වර්ගයක් කියන්න ආරාධනය කිරීම ගැන මම ඔබතුමා පටන් ගත්තු
වහන්සේ පටන් ගත්තු මේ වැඩ පිළිවෙල සුබපතනවා ඒ වගේම මම යෝජනා කරනවා ඉදිරියට ගෙන යන්න අපිට අවශ්‍යයි ස්වාධීනව හිතන ශ්‍රී ලංකා ජන සමාජය මේ ඒක පක්ෂවලට යටිගාන්තර කර අරක්කු බෝතලයට රුපියල් 50ක ඡන්දය දෙන එහෙම ඒ තත්ත්වයටපත් වෙන්නේ නැතුව හොඳට බුද්ධිමත් රට ගැන කල්පනා කරලා රටේ සැබෑ සංස්කෘතික අනන්‍යතාවයේ උරුමය ගැන කල්පනා කරලා තමන්ගේ වටිනා ඡන්දය ගෞරවාන්විත විදියට පාවිච්චි කරලා තමන්ට සුදුසුයි කියලා හිතන කෙනෙකුට මේ රටේ අනාගතය කෙනෙකුට හෝ අයට මේ රටේ අනාගතයෙන් බාර දෙන්නට කටයුතු කරන බුද්ධිමත් ජනප්‍රසක් කරේද මේ අවස්ථාවේදී අපි ක්‍රියාකරන්නේ නැත්නම් මම දකිනවා ඉස්සරහට මේ රට ඉතුරු වෙන එකක් නැහැ කියලා. ඒ නිසා මේ ක්‍රමය ප්‍රතික්ෂේප කරලා ඔය තියෙන පිළ මාරුව දැන් අර පණිනවනේ ඒ පැත්තේ ඉඳලා මේ පැත්තට පයින්නවා මේ පැත්තේ ඉඳලා මේ පැත්තට පයින්නවා මේක නිකන් හරියට අර කැලේ වගේ. ගහෙන් ගහට පැන පැන ඉන්නවා. මේ පැන පැන යනවා. මේ ඡන්ද වලට සල්ලි වලට යටත් වෙලා තමන්ගේ ආත්ම ගෞරවය නැති කරගත්තු දේශපාලන ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා අපි හොඳට කල්පනාවෙන් කටයුතු කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ විදිහ රටක් හදන්නට අපි පෙළ ගැසෙමු. අපේ සහයෝගය ඒ සඳහා ඔබ වහන්සේලාට ලබා දෙන්න සූදානම්. ඔබ වහන්සේලා සමගත්වයක් නැදගන්න. අපි මේ රටේ බෞද්ධ සංස්කෘතිය උරුමයට ගෞරව කරනවා. ඒක අපි ආරක්ෂා කරන්නට ප්‍රතිඥා දෙනවා. අපි සියලු දෙනා මේකට එකතු වෙලා ධාර්මිකත්වයෙන් ලස්සන රටක් ප්‍රෞඪ රටක් අපේ රට ගැන ආඩම්බර වෙන කොයි කාටත් බය නැතුව කතා කරන්නට ශක්තිය තියෙන රටක් හදන්නට අපි එක්ව වෙමු කියලා ප්‍රකාශ කරමින් මම මගේ රටට නතර කරනවා. ස්තුතියි. අයිබෝවන්.